මෙච්චරම මගේ හිත ඔයාට ආදරේ කරන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ කේශලා. මොකද මං ගොඩක් ගෑනු ළමයි අඳුරනවා, ආශ්‍රය කරලා තියෙනවා. ඒත් මෙහෙම හැඟීමක් මට කවදාකවත් ඇති වෙලා නැහැ. ඔහු එසේ පවසද්දි කේශලා දිගැස්සුණු බැල්මකින් ඔහු වෙත බැලුවා. ඇයි බය වුණාද? Just friends, okay? ඇගේ නිකට අල්වා සොල්වමින් ඔහු කිව්වේ සිනා මුසුව. ඇය නිදහස් හුස්මක් හෙළුවේ ඊට පස්සේ. ඒත් ඒ කිසි කෙනෙක් ළඟ දැකපු නැති මහා පුදුම පුරුදු ගතියක් මට ඔයාව දැක්කට පස්සේ හිතුණා. මං හිතන්නේ මං දැන් ඉන්නේ ජොලියට ලව් කරන කාලෙක නෙමෙයි. ඔන්න 25 වගේ වුණා නම් එහෙම වෙන්න තිබුණා. දැන් 40ක් 50ක් නෙමෙයි තමයි ඒ වුණත් දන්නවනේ. ඔහු පැහැදිලිවම ඇයට කිව්වේ ඔහුගේ හිතේ තියෙන හැඟීම්. ඇයත් ඔහුගේ වචනවලට සවන් දීගෙනම හිටියේ නිසල්මනේ. මේ බලන්න කේශලා, මට පොරොන්දු වෙන්න කිසිම විදිහකින් කිසිම දෙයක් හින්දා මගෙන් ඈත් වෙලා යන්නේ නැහැ කියලා. ඕමන්ත යලිත් ඇගේ දෑඟිලි අතර සිය දෑඟිලි පටලවමින් කිව්වේ පුදුමාකාර ස්නේහවන්තකමකින්. පොරොන්දු වෙන්නම් ඕමන්ත, හැමදාම ඔයාලඟ ඉන්නවා කියලා. කේශලා ඔහුගේ රළු පිරිමි දෑත යත තියමින් කිව්වා. මටවට කියන්න වැදගත් දෙයක් තියෙනවා කේශලා. හැබැයි ඒක අහලා අඬන්න බෑ හරිද? මොකද්ද? ඔය ඉතින් කියන්නේ යනකොටම අඬන්න බලාගෙන. ඉස්සෙල්ලා අඬන්නේ නැහැ තරහ වෙන්නේ නැහැ කියලා කියන්නකෝ. හා. ඔයාට වගේම මටත් ගෙදරින් ගෙනාවු ප්‍රපෝසල් එකක් තියෙනවා. ඔහුගේ මුවින් එවදන් පිටවෙත්ම ඇගේ දෑස් විසල් වුණා. කෙතරම් හිනා වෙලා ඒ දේ අහගෙන ඉන්නවයි කියලා කිව්වත් දුක් නොවන්නට තිබුණේ නම් නුඹ මගේ නොවුනා නම් කියලා ඇයට හිතුණා. ඔය ඉතින් දැම්ම අඬනවනේ. අනේ ඔමන්ත, මං කියන එක අහන්නකෝ මැනික. ඔහු බර සුසුමක් හෙළුවා. අනතුරු යලිත් ඔහු කතාව පටන් ගත්තා. ඒ ගර්ල් ගැන මගේ හිතේ කිසිම කැමැත්තක් නැහැ. එහෙම දෙයක් ඉස්සර තිබුණෙත් නැහැ, ඉස්සරහට ඇති වෙන්නෙත් නැහැ. එයා එක්ස්පෝර්ට් බිස්නස් වලට කම්බයින් වෙච්ච ෆැමිලි එකක ඉන්නේ. ඒ හින්දයි මේ ප්‍රපෝසල් එකට අපේ ගෙදර අය මෙච්චර පන්නන්නේ. ඔයාට ඒක කොහොම ෆීල් වෙනවද කියලා මට තේරෙනවා කේශලා. ඒ වුණත් ඇත්තමයි. කවදාවත් මං ඒ ගර්ල්ට ආතරේ කෙරුවේ නැහැ. මැරි කරන්න කැමැත්තක් තිබුණෙත් නැහැ. ඔයාව දැක්කට පස්සේ ඒ අකමැත්ත මගේ තවත් වැඩි වුණා. තේරුණා නේද ඔයාට? ඔමන්ත ඇගේ අතක් මෘදුවගෙන සිය දෙතොල් මත තබා සිපගත්තේ වටපිට බලන ගමන්මයි. වචනයක්වත් කතා නොකර ඔහොම ඉන්න එපා මැනික. මොනා හරි කියන්නකෝ. මං මොනා කියන්නද ඔමන්ත? මට තේරෙන්නේ නැහැ මං ඔයාලට මොනවද කියන්න ඕනේ කියලාවත්. කේශලා හැඬුම් බරව කිව්වා. ඉතින් මේ ගැන මං දැන් නොකිය ඉඳලා ඔයා මේ ගැන නිකමට හරි කාගෙන් හරි දැනගත්තොත් මං ගැන ඔයාගේ හිතේ තියෙන විශ්වාසී ආතරේ දෙකම නැති වෙලා යනවා නේද? ආ ඉතින් ඊට වඩා හොඳයිනේ මම මේක මේ දැම්ම අමාරුවෙන් වුණත් ඔයාට කියන එක. කොහොමත් මං ඉක්මනට මේ ගැන අපේ ගෙදරට කියනවා. ඔමන්ත කිව්වේ තීරණාත්මකව. මටත් මේ ගැන අම්මලට කියන්න ඕනේ. ඒත් ඇයි? දැනගත්තු ගමන් කවීලගේ දිහාවත් මට එන්න හම්බේ වෙන එකක් නෑ. ඔව් එහෙම වෙයි නම් තමා. ඒත් ගෙවල් දෙකේම කැමැත්ත තියෙන්න ඕනේ නේද අපි බඳිනකොට? ඔමන්ත කියද්දී ඇයත් ඒකට එකතු වුණේ. යාලගේ අකමැත්තෙන් ඔයා ළඟට එන්න මටත් හිත හදාගන්න බෑ ඔමන්ත කියලා කියමින්. අනේ අකෝ මරු දෙන්න, ඇත්තට උඹලා දෙන්නට අද ගෙදර යන්න හිතෙන් නැද්දා කියාගෙන කවීෂ ඕන් අතරට ආවා. නව පෙම්වතුන් නියෝල කලබල වුණේ හඬට. කවීෂ, කේශලාගේ අතකින් අල්ලගෙන හිටපු ඔමන්ත ක්ෂණිකව මෑත් වෙමින් කිව්වා. මම බලනවා දැන් එයි කියලා. ගැලරියත් වහලා අර ගර්ල් යන්න යන හින්ද මම මේ ආවේ බං.
බොරු තරහවක් මවා ගනිමින් කවීෂා කිව්වේ ඔමන්දට ඇහැක් වහලා පෙන්වමින්. කතාවට ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් එකක් ලියන්න, ඒ වගේම තමයි ඔයාලා අතරෙත් මේ කතාව ෂෙයා කරන්න.